හිතේ මායමක් හොයාගන්න බැරි තරමට ආදරය කරන දෙන්නෙක්ට ඒ ආදරේ තමන්ගේ කරගන්න බැරි වුණාම ඒක කොයිතරම් ලොකු වේදනාවක්ද? අභිලාෂ් ලිහිණි කියන්නේ ඒ වගේ දෙන්නෙක්. තමන් හිතින් කොයිතරම් ආදරය කරත් තමන්ගේ හිත කියන තමන් කැමති ආදරේ තමන්ගේ කරගන්න බැරුව හිතින් ගොඩාක් දුක් විඳින දෙන්නෙක්. ලිහිණි අභිලාෂ්ට ආපු මැසේජ් එක අභිලාෂ්ට ලැබිලා තිබුණා. අභිලාෂ් SMS එක කියවන ගමන් කල්පනා කරේ කොයිතරම් දේවල් කිව්වත් ලිහිණි තාමත් තමන්ට ආදරය කරනවා කියලා. අභිලාෂ්ට ලිහිණිගේ ආදරේ දැනෙන වාරයක් ගානේ එයා ගොඩාක් හිතින් වේදනාව විඳිනවා. තාම අභිලාෂ්ගේ බලාපොරොත්තුව කවදා හරි ලිහිණි තමන්ගේ කරගන්න. සර්ට මම දීපු හැම වේදනාවකටම මට සමා වෙන්න, සතුටින් ඉන්න උත්සාහ කරන්න. මමත් සතුටින් ඉන්න උත්සාහ කරනවා. සතුටින් ඉන්න උත්සාහ කරනවා. මන් දන්නවා ඔයා සතුටින් නෙවෙයි කියලා. ඔයාටත් මට වගේම සතුටින් ඉන්න බෑලෙනේ. අපි දෙන්නගේ සතුට තියෙන්නේ අපි දෙන්න එක ළඟින් ඉද්දි විතරයි. ඔයාමට එක පාරක් කියන්න ඇවිත් මාව එක්ක යන්න කියලා. ඒ වචනේ කියන ප්‍රමාදෙට මං ඔයාව එක්ක ගෙනෙනවා. ඔව්. පුංචි මහත්තයා. මං පුංචි මහත්තයාගේ දැහන බින්දට සමාවෙන්න ඕනේ. ඒ වුණාට පරක් වෙලා නැගිටලා කෑම එකත් අත ගගා හිටියොත් වැඩට යන්න තවත් පරක් වෙනවනේ. මට ඇති පැටි. පුංචි මහත්තයා පුංචි කාලෙත් කෑම කන්න හරි හොර. කෑම නොකා උඩ ගිය පුංචි ළමයාගේ කතන්දරේ කියලා තමයි මම පුංචි මහත්තයාට ඉස්සර කෑම කැව්වේ. ඕ පුංචි කාලේ වගේ ඇත්ත පෙනිපෙනී රවටෙන්න බෑ පැටි. දැන් හතරමට කන්න පිරියක් නෑ. ආර්ථිකය ගැනයි බිස්නස් ගැනයි දේශපාලනය ගැනයි ලොකුවට තේරෙන අපේ ලොකු නෝනට පුංචි මහත්තයාගේ හිත තේරුම් ගන්න බැරි වෙච්ච එක තමයි ලොකුම හෙනි. පුංචි මහත්තයා පාරේ යද්දි පරිස්සම් වෙන්න ඕනි. ඔය විදියට කල්පනා කර කර යන්න ගියොත් දන්නවනේ. ඊන කන්දන ආදරේ ලිහිණි අභිලාෂ්ට කියපු විදියටම ලිහිණිත් හිත හදාගන්න උත්සාහ කරා. වෙනද වගේ අඬ අඬ ඉන්නේ නැතුව දුක් විවි ඉන්නේ නැතුව ඇත්තට මෝන දීලා සතුටින් ඉන්න ලිහිණිත් උත්සාහ කරා. ඒක නිසා තමයි අද ලිහිණි වෙනද වගේ අඬ අඬ ඉන්නේ නැතුව නයනට උදව් කරන්න හිතුවේ. අම්මේ එනවා. ඇයි අත් මුල්ලුවක් තිබුණා නේද? ඔය ඔතන පොඩක් ඇහින් බලහම්බුදේ. මේකේ පස් ටික බුරුල් කරලා දැම්මනම් හරි අම්මේ. තව මල් පෝච්චි 3-4ක් ගෙනල්ලා ඉස්සරහා පේමන්ට් එක දිගට තියමු. අනේ ලොකි, උඹ හිත රවට්ට ගන්න. සතුටින් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා. මොනවා වුණත් උඹට පුංචි කාලින්දලම ජීවිතෙට මුණ දෙන හොඳ ආත්ම ශක්තියක් තිබුණා. ඒක තමයි උඹට මම දීපු එකම ආභරණේ. අම්මේ මම ඔව්ලෝකි එහෙම කරමු. පෝච්චි ට්‍රැක්ටරේ සතියකට පාරක් විතර මේ පාරෙන් යනවනේ. එතකොට අපි 4-5ක් කරගමු. හා හා. ලියුම් ඇවිත් මොකක් හරි සමිතියකින් හරි ටියුෂන් පන්තියකින් හරි වෙන්න ඇති. මේ ලිහිණි මන්දාරා කියන්නේ මම.
කවුද එවලා තියෙන්නේ? ඇතුලේ මේ මොනවද මේ තියෙන්නේ බලන්න පුතේ. ෆොටෝ සගිය. මේ සීන කන්දන ආදරේ ලිහිණිට හදිසියෙම ලියුමක් එවලා තියෙන්නේ කවුද? එයාට මේ දවස්වල විශේෂයෙන් කියලා ලියුමක් එවන්න කෙනෙකුත් නැහැ. ඒක නිසා තමයි ලිහිණි කලබලෙන් වගේ ලියුම කඩලා බැලුවේ. ලියුම විතරක් නෙමෙයි, ඒක ෆොටෝ එකකුත් තියෙනවා. බලපන් කාගෙද කියලා ෆොටෝ ටික. මේ අම්මේ බලන්නකෝ මේ. දෙයනේ මේ ලසන්තයා නේද? දෙයනේ කවුද මේ කෙල්ල? දන්නේ අම්මේ, මට සර්ව අමතක කරන්න බෑ. ඒත් හිත හදාගෙන ලසන්තත් එක්ක ඉන්න හිතුවට මේව දැක දැක කොහමද අම්මේ ඉන්නේ? මූණ අනේ අම්මපා, ඒක තමයි මූනේ පහුගිය දවස්වල හොරගල් අහුලහුල ඉන්නේ නැත්තේ. මේ බලපන් පුතේ, ඕකේ මොකක් හරි විස්තරයක් එහෙම තියනවාද කියලා බලන් බලන් පොඩ්ඩක්. පේන්න නෑ අම්මේ. බලහන්කෝ අන්න මොකද කොලයකට නෝ ඔය කකුල ගාව ලියුමක්. ඔයා ඔයා බඳින්න ඉන්නේ ලසන්ත නේද? එයා මේ ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයාත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේ ගෑනු ළමයා දුප්පත් පවුලක ගෑනු ළමෙක්. පුළුවන් නම් මේ ළමයාව බේරලා දෙන්න ලසන්තගෙන්. අනේ අම්මපා, මූ වගේ අසමත් ජාති. අම්මේ, මගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. මම මේ ළමයා වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ. හරි බන් ලොකිය, දැන් අපි කොහොමද ওই ළමයා හොයාගන්නේ? ෆෝන් නම්බර් එකක් තියෙනවා. බලමුකෝ. සීන කන්දන ආදරේ ටීෂා මේ වෙනකොට ඉන්නේ එයා බලාපොරොත්තු වෙච්ච විදියට හැමදේම සිද්ධ වුණා කියලා සතුටෙන්. ඒත් ටීෂා එයාගේ කැනඩාවල ඉන්න බොයෆ්‍රෙන්ඩ් එක කතා කර කර ඉන්නවා රමණිට අහු වුණා. රමණී ටීෂා කතා කරපු හැම දෙයක්ම වගේ අහගෙන හිටියා. ඒකත් එක්ක රමණිගේ හිතේ මෙච්චර දවසක් ටීෂා ගැන තිබිච්ච හැම හොඳයි කියන හැඟීමක්ම එක මොහොතකින් නැති වෙලා ගියා. අම්මා, සෝරි අම්මා, මං හිතුවට වඩා පරක්කු වුණා. ඉට්ස් ඕකේ පුතා. ඕකේ කිව්වට අම්මා ඉන්නේ අවුලෙන්. ඕම බෑ, මං අම්මා කියන හැමදේම කරා. ඒත් ඉතින් අම්මට හිනා වෙලා ඉන්න බැරි නම් ඉතින්. චූටි පුතේ, ඔයා පරක්කු වෙච්ච එක ඒ හැටි දෙයක් නෙමෙයි. එහෙනම් මට මගේ දරුවන්ගේ ජීවිත ගැන බය හිතෙනවා පුතේ. ඇයි මේ? අයියා මොනවාරි අවුලක් කරගෙනද? නෑ නෑ නෑ, එයා හිතුවටත් වඩා හොඳට ඉන්නවා. එහෙනම් මට බය ඔයාගේ ජීවිතය ගැන පුතේ. ඉතින් අම්මා, මම මගේ විදිය වෙනස් කරලා අම්මා කියන විදියට ඉන්නවනේ. ඉතින් ඇයි මං ගැන බය වෙන්නේ? මට බය හිතෙන්නේ ඒ නිසාමයි චූටි පුතා. ටීෂා ඔයාගේ ජීවිතයට ලං කරලා මං පව්කාරයක් වෙයිද කියලා මට බයයි. සීන කන්දන ආදරේ
ටීෂා කැනඩවලින්න බොයි එක කතා කරකරන්න දේවල් රමණට ඇහුණ වෙලයිඳලා රමණින්න ගොඩක් අප්සට් එකේ. රමණි අභිලාෂ්ට කියන්න හදන්නේ මොකද්ද කියලා අභිලාෂ්ට තේරෙන්නෙත් නෑ. කොහමරි අභිලාෂ් මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ. එයා කැබින් එක ඉඳලා එළියට බැහැලා කොරිඩෝකේ ඉස්සරහට යද්දී තමයි දෙලුණි උපේක්ෂාය හම්බ වුනේ. මොකද මොඩිය පස්සෙන් එන්නේ? ඉස්සරහන් ගියොත් මගේ ඇරෙන නිසා. මොකද මට පිටිපස්සට ඇස් නෑනේ. මොකක් හරි පඬිත කතාවක් තියෙනවා ඉතින් මෙයාට කියන්න. ඒක නෙවෙයි. ලස්සනයි. ඇත්තද? thanks. ලස්සනයි කිව්වේ ඔයාට නෙවෙයි යන්නේ. එහෙනම් ඩ්‍රෙස් එකට මේ මොඩිය ඔයාට මම sorry machan. Sorry. No problem. It's okay machan. Idi me ape ammata mokadda ban ara vela tiyenne? Ai. Aunty ude mara satutin hitiyane. Awulakda? Mugak hari awulak tiyena machan. Balamuko. Oya ganna beri wenne ganne. සීන කැන්දන ආදරේ රමණි මෙවෙනකොට ඉන්නේ යාගේ හැම බලාපොරොත්තුවක්ම බිඳිලා ගියා වගේ. ටීෂා අයාගේ කැනඩවල ඉන්න බොයිෆ්‍රෙන්ඩ් එක කතා කරපු දේවල් එක්ක රමණි ගොඩාක් කවුල් වෙලා ඉන්නේ. කොහොමුණත් අභිලාෂ්ට මේ කිසිම දෙයක් ගැන රමණි ඇඟෙව්වෙවත් නැහැ. ඒත් රමණිට පුංචි දෙයටත් දැන් තරහ යන්නේ එයා හිතේ අප්සෙට් එකකින් ඉන්න නිසා. පිමත පුතනි සිය යක් ලදවත් නිසරෝ ගුණනන බැලන් යුතු පොතුමය ඉතාගරෝ හරියට මං වගේ අඩි කොම්පැනි කෝල් එක ලොකු නෝනව රවට්ටන්න ඕනි. නෝනා ලොකු නෝන කෝල්. හෙලෝ පැටි, ඕනෙද විහිළු කරන්න එන්න එපා මා එක්ක. තරහ ගිය මං කම්මැලි කමේ හිටි ඊළුවක් කරන්න කවුරුත් නැතුව. හෙලෝ කොම්පැනියෙන්ද? නෑ පැටි, මේ මං රතන ඕනා. අප්පා පැටි, ආන්ටිට ෆෝන් එක දෙන්න. නෝනේ ඒතරේ නම් අත්තොටම කෝල් එක රට නෝනගෙන් කියන්න තියෙන දෙයක් අහගන්න. ඇවුනනේ කියන්න තියෙන දෙයක් අහගන්න කිව්වා. දැන් කියන්න මං අද එද්දි ටිකක් රෑවේ කියන්න පැටි. ඕකේ. සීන කැන්දන ආදරේ ටීෂා කියපු ගමන ගැන රමණිට තිබුණ සැකයක්. මෙච්චර දවසකට ටීෂා යන ගමනක් ගැන කලින් දැනුවත් කරන්න නැතුව එළියට ගිහිල්ලා නැහැ. ඒත් හදිසියෙම ටීෂා ගියේ කොහෙද? ඒ ගැන රමණිට තිබුණ සැකයක්. කොමාරි, මේ අතරේ ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ගැන ලසන්ත ලිහිණිගෙන් සුපුරුදු විදියටම සමාවිල්ලන්න ඇවිල්ලා. මේ ඊයේ වෙච්ච දෙයට තරහින්ද ඉන්නේ? ඒක ඊයේ විතරක් වෙච්ච දෙයක් නම් අලුතින් තරහ වෙන්න තිබුණා. ඕක ඉතින් එදා ඉඳලා සිද්ධ වෙන දෙයනේ. ලේනි නංගි, මේ මට ඒවලාවි 100ක් තිබුණේ. මොනවද කියන්නේ, මොනවද කරන්නේ කියලා 100ක් තිබුණේ නැත්තම් කොහොමද ඒ වෙලාවේ වෙච්ච දේ මතක හිටින්නේ?
එගිතින් බිව්ව වෙලාවට කරපු කියපු දේවල් මතක නෑ කියලා කියන්නේ තමන්ගේ වාසියට. එතකොට ඒ වෙලාවට ඕන දෙයක් කරලා බේරෙන්න පුළුවන්. ඉතින් මොනක අල්ලලා දාන්නක පැටියෝ. මොනවුනත් මං වලට හරි ආදරේ. මේ ලෝකෙ මං ආදරේ කරන්නේ ඔයාට විතරමයි ලේනේ. මේ බොරු අහහ කරබාගෙන ඉන්නවද නැත්තම් මං ඇත්ත දන්නවා කියලා මෙයාට අඟවනවද? පොඩ්ඩක් ඉන්න. මේ කොහෙද යන්නද? ඔයාගේ ආදරේ අවංකකම ඔප්පු කරන්න. මේ මට විතරක් නෙවෙයි නේද කසාද බඳින්න පොරොන්දු දුන්නේ? ආ කියනවා. ඉවරයි. සීන කන්දන ආදරේ. රමණී ටීෂාව අභිලාෂ්ට එකතු කරන්න හැදුවට අභිලාෂ් බලාපොරොත්තු වෙන විදිහ ආදරයක් ටීෂා ළඟ නැහැ. ටීෂා කියන්නේ ගොඩක් බටහිර විදියට හැදිච්ච කෙල්ලෙක්. ඒ වගේම ගොඩක් කපටි කෙනෙක්. ටීෂා ගෙදරින් රැවෙනවා කියලා ගිහින් තිබුණේ එයාගේ කැනඩාවල ඉන්න බොයෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න. ටීෂා කෝල් කරලා එන්න එපා කිව්වත් එයා ටීෂාට කියන්නේ නැතුවම ලංකාවට ඇවිල්ලා තිබුණා. අබුද්දස්ස කාලේ කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවා කියන්නේ නිකන්ද? ඒ දවස්වල බීලා ගෙදර එන ඉලන්දාරිය එනකලු රෑ දෙගොඩ හරියක් මග බලාගෙන හිටියා. ඒකට දැන් රටවටේ රවුම් ගහලා එන ළමිසියෝ එනකල් නිදි මරාගෙන බලාගෙන ඉන්න වෙලා බයි. නෝනේ ඒ ටැක්සි කාර්ය අඳුරනවද රට නෝනේ? ඇයි පැටි? එහෙනම් බයි කිව්වේ නෑ නිකමට කියවුණා. නිකමට කියවුණාද නැත්තම් ටැක්සි ඇතුලේ තව කවුරු හරි හිටියද? මේ පැටි විකාර කියවන්න ඉන්නවද? පැටි කෝ කට්ටිය නැතිද? නෑ ගෑනු ළමයෙක්ගේ වගකීමක් පැවරුණහම එහෙම නිදාගන්න බෑනේ. දැන් වෙලාව පාන්දර එකහමාරයි. ආන්ටි මම නෑ මුකුත් කියන්න ඕනේ නෑ. අපි පස්සේ කතා කරමු. දැන් ගිහින් නිදාගන්න. මටත් නිදිමතයි.